බර්මියුඩා ත්‍රිකෝණය ගැන අහපු සැනින් බොහෝ දිනාට මතක් වෙන්නේ අභිරහස් වලින් පිරී තිබෙන තැනක් විදියට. මේ ස්ථානයේ පිහිටා තිබෙන්නේ පුවාටෝ රිකෝ දිවයිනත් ඇමරිකාවේ ෆ්ලෝරීඩාහි මියාමි නගරයත් බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ලැබෙන ත්‍රිකෝණාකාර ස්ථානයයි. ඒ හේතුව නිසා මෙතනට බර්මියුඩා ත්‍රිකෝණය ලෙසින් බොහෝ දෙනා පවසනවා. ඒ වගේම මේ ස්ථානයට යක්ෂයාගේ ත්‍රිකෝණය එහෙමත් නැත්නම් Devil's Triangle කියලාත් හඳුන්වනවා. එහෙම හඳුන්වන්නේ ඇයි කියලා ඔයාට මේ වීඩියෝ එක ඉදිරියට නරඹද්දි දැනගන්න පුළුවන් වේවි. මේ ලෝකේ විවිධාකාරයේ අභිරහස් තියෙනවා. ඒවා විසඳගන්න බොහෝ අය උත්සාහ කරනවා. ඉතින් මේ අභිරහස් අතරින් විසඳගන්න නොහැකි වුණ ප්‍රධාන අභිරහසක් විදියට බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස හඳුන්වා දෙන්න පුළුවන්. ඒ අභිරහස් අතරින් ප්‍රධානම හේතුව විදියට මේ ස්ථානයේදී සිදුවන ගුවන් යානා හා නෞකා අතුරුදහන් වීම හඳුන්වා දෙන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මෙතන ගුවන් යානා හා නෞකා අතුරුදහන් වූ ප්‍රමාණය 100ක් පන්නලා තියෙනවා කියලයි බොහෝ අය පවසන්නේ. ඉතින් මේ විදිහට මෙතනින් යන ගුවන් යානා හා නෞකා අතුරුදහන් වෙන නිසා ගොඩක් රටවල ගුවන් මාර්ග හා මුහුදු මාර්ග මේ හරහා යන එක නවත්තලා තියෙනවා. විශේෂයෙන් රක්ෂණ සමාගම් නම් මේ හරහා ගමන් කරනවා නම් රක්ෂණය දෙන එකත් ප්‍රතික්ෂේප කරනවා. මොකද මෙතනින් යන එක ගොඩක් භයානක හේතුවක් වෙන හින්දා. ඉතින් තවමත් මේ අතුරුදහන් වීම වලට කිසිම හේතුවක් කවුරුවත් හොයාගෙන නැහැ. ගොඩක් තියෙන්නේ විද්‍යාඥයින් අනුමාන කරපු දේවල් විතරයි. අපි ඒ අතරින් ලෝකේ ජනප්‍රියම අනුමාන පහක් ඕගොල්ලන්ට දැන් ඉදිරිපත් කරන්න. පළවෙනි අනුමාන කිරීම විදියට බොහෝ විද්‍යාඥයින් පවසන්නේ මේ ස්ථානයේ ප්‍රබල විදියට මීතෙන් වායුව තිබෙනවා කියලා. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ මේ ස්ථානයේ මුහුදු පතුලේ විශාල මීතෙන් නිධියක් පිහිටලා තියෙනවා කියලා. ඉතින් මේ ස්ථානයේ තිබෙන මීතෙන් වායුව රැඳිලා තියෙන්නේ වායු මළුවල ආකාරයෙන්. ඒ කියන්නේ වායු මල්ලක් විදිහට තමයි මේ ස්ථානයේ මීතෙන් වායුව රැඳිලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට සාගර පතුලේ තිබෙන පීඩනයේ අඩු වැඩි වීම වෙන නිසා මේ මළු විදියට තිබෙන මීතෙන් වායු පිපිරලා ගිහින් ජලයට එකතු වෙනවා. එතකොට මීතෙන් වායුවෙන් මේ ප්‍රදේශයේම තිබෙන මුහුදු ජලයේ ඝනත්වය විශාල ගානකින් අඩු වෙලා යනවා. ඉතින් මේවට නෞකා හෝ බෝට්ටු තිබුණ තප්පර ගානක් ඇතුළත කිසිම සාක්ෂියක් තියරේ නැතුව ගිලිලා යනවා. ඉතින් මීතෙන් වායුව මේ විදියට මේ ප්‍රදේශයේ වායුගෝලයටත් එකතු වෙනවා. ඉතින් ඒ වෙලාවේ අහසේ ගුවන් යානාවක් එහෙම ගමන් කළොත් ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා ගිහින් වායුගෝලයේ ඝනත්වයත් අඩු වෙලා ගිහින් පාලනයකින් තොරව මුහුදට මේ ගුවන් යානා කඩාගෙන වැටෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ හේතුව නිසා තමයි මේ ස්ථානය අභිරහස් ස්ථානයක් වෙලා තියෙනවා කියලා විද්‍යාඥයින් සැකපල කරන්නේ. දෙවැනි අනුමානය නම් ටිකක් විතර වෙනස් එකක්. අපේ Facebook page එක නිතරම බලන කෙනෙක් නම්, ඔයා තාරකා විද්‍යාව ගැන නිතරම හොයන කෙනෙක් නම්, වෝම් හෝල් කියන්නේ මොකද්ද කියලා මේ වෙනකොටත් දන්නවා ඇති. ඒ ගැන දන්නේ නැත්නම් පල්ලෙහා තියෙන link එකෙන් වෝම් හෝල් ගැන අපි page එකේ දාපු post එක දැන්ම බලලා එන්න. ඉතින් තාරකා විද්‍යාවේ කතා වෙන අති දැවැන්ත සංකල්පයක් තමයි වෝම් හෝල් කියන්නේ. ඉතින් විද්‍යාඥයින් විශ්වාස කරනවා මෙතන වෝම් හෝල් එකක් ක්‍රියාත්මක වෙලා මෙතනින් ගමන් කරන ගුවන් යානා නෞකා කිසිම සාක්ෂියක් ඉතිරි කරන්නේ නැතුව අතුරුදහන් කරනවා කියලා. ඉතින් එහෙම විද්‍යාඥයින් විශ්වාස කරන්න එක හේතුවක් ප්‍රධාන වශයෙන් මුල් වුණා. ඒක තමයි ක්‍රිස්තු වර්ෂ 1964 වසරේ සිදු වුණ අතුරුදහන් වීමේ සිදුවීම. මේ සිද්ධියට මුල් වෙන්නේ ගුවන් යානා නියමුවරියක්. ඇය බහමස් දූපත සමූහයේ ඇති ග්‍රෑන්ඩ් ටර්ක් දූපතට යන්න තම ගුවන් යානාව හසලට අංවලා තියෙනවා. ඇය ටිකක් දුර ගුවන් යානාවේ ගමන් කරනකොට ඇයට තමන් යන ප්‍රදේශය ගැන අමුත්තක් දැනෙන්න පටන් ගන්න තියෙනවා. එවිටම ඇය ගුවන් යානා පාලක මැදිරි අමතා තමන් සිටින්නේ කොහෙද යන්න විමසලා තියෙනවා. එහිදී ගුවන් යානා පාලක මැදිරිය පවසලා තියෙන්නේ යානයේ තිබෙන අක්ෂාංශ හා දේශාංශ අනුව ඔයා ඉන්නේ ග්‍රෑන්ඩ් ටර්ක් දූපතට ඉහළින් කියලා. නමුත් ගුවන් යානා නියමුවරිය මෙය අසා විශ්මයට පත් වෙලා තියෙනවා. ඒ විශ්මයට පත් වෙන්න හේතුව තමයි තමන් මේ ඉන්න ස්ථානයේ කිසිම ගොඩනැගිල්ලක්වත් කිසිම මිනිස් පුළුටක්වත් නැති නිසා. ඒ කියන්නේ ගුවන් යානාව අරගෙන මෑ ගමන් කරලා තියෙන්නේ ඉතාමත් විශාල වනාන්තරයක් වගේ තියෙන දූපතක් මැද්දේ. ඉතින් මේක අහපු පාලක මැදිරිය විශ්මයට පත් වෙනවා. ඉතින් පාලක මැදිරිය ඇයට යලි හරවා එන ලෙස අනකලත් ඇය ආයෙත් කවදාවත් ඇවිත් නැහැ. ඉතින් විද්‍යාඥයින් පවසන අන්දමට එදා ඇය මෙහි තිබෙන වෝම් හෝල් ක්‍රියාකාරීත්වයක් යටතේ ග්‍රෑන්ඩ් ටර්ක් දූපතේ අතීතයට ගිහින් තිබෙනවා. ඒ නිසයි ඇයට එහි කිසිදු ගොඩනැගිල්ලක්වත් නැති පාළු දූපතක් විදිහට පෙන්ලා තියෙන්නේ. අදටත් ඇයට සිදු වූයේ කුමක්ද කියලා කිසිවෙකුටත් හොයාගන්න පුළුවන් වෙලා නැහැ.
ඉතින් මේ ස්ථානයේ මේ ආකාරයේ අద్භූත දේ සිදු වෙනවා කියලා විද්‍යාඥයින් දෙවෙනි ආකාරයටත් වෝම් හෝල් කියන ක්‍රමවේදය අනුගමනය කරමින් සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා. තුන්වෙනි අනුමානයේ විදිහට පෘථුවියේ චුම්බක ශේෂ්ත්‍රයේ බලපෑම හඳුන්වා දෙන්න පුළුවන්. සමහර වෙලාවට පෘථුවියේ චුම්බක ශේෂ්ත්‍රය තුල වෙනස්කම් ඇති වෙනවා. පෘථුවියේ සමහර ස්ථානවලදී පෘථුවියේ චුම්බක ශේෂ්ත්‍රයේ වෙනස්කම් තිබීම හේතුවෙන් මාලිමාවක් අරන් ගියොත් නිවැරදිව උතුරු දිශාව පෙන්වීමක් දැක ගන්න බැරි වෙනවා. ඒකට හොඳම උදාහරණයේ විදිහට ගෝබිකාන්තාරය හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී චුම්බක ශේෂ්ත්‍රයේ වෙනස්කමක් හේතුවෙන් නිවැරදිව උතුරු සොයා ගැනීම අපහසු වෙනවා. ඉතින් බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේත් මේ වගේ තැනක් විදිහට විද්‍යාඥයින් සකපල කරනවා. ඉතින් මේ විදිහේ චුම්බක ශේෂ්ත්‍රයේ වෙනසක් වුණාම ඒ හරහා ගමන් කරන ගුවන් යානා හා නෞකා නිවැරදිව දිශාව හොයාගන්න බැරුව අතරමං වෙනවා. මේ හේතුව නිසා බර්මියුඩා ත්‍රිකෝණයේ නෞකා ගුවන් යානා අතුරුදහන් වෙන්න එක හේතුවක් වෙන්න ඇති කියලා විද්‍යාඥයින් සකපල කරනවා. හතරවෙනි අනුමානයේ විදිහට අට්ලාන්ටිස් ශිෂ්ටාචාරයේ බලපෑම විද්‍යාඥයින් ඉදිරිපත් කරනවා. බැලුබල්මටම මේක ටිකක් විතර පිළිගන්න අමාරු කාරණයක් කියලා ඔයාට මේ කතාව හදි තේරුම් ගන්න පුළුවන් වේවි. අට්ලාන්ටිස් කියන්නේ ලෝකයේ තිබෙන දියුණුම ශිෂ්ටාචාර වලින් එකක්. ක්‍රිස්තු පූර්ව 9600 වගේ කාලයක තමයි මේ ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම මුහුදුබත් වුණා කියලා විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. ඉතින් මේ බර්මියුඩා ත්‍රිකෝණයේ ආසන්න ප්‍රදේශයේ අට්ලාන්ටිස් නගරය සම්පූර්ණයෙන්ම මුහුදුබත් වුණා කියලා විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා. ඔවුන් පවසන ආකාරයට මේ මුහුදුබත් වෙන වෙලාවේ අට්ලාන්ටිස් නගරය ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයක් විදිහට තිබුණා කියලා තමයි විද්‍යාඥයින් සැකපල කරන්නේ. ඉතින් මේ දියුණු ශිෂ්ටාචාරයේ තියෙන විද්‍යාව හා තාක්ෂණික දියුණුව නිසා මේ සිටින ජීවීන් එහෙම නැත්නම් මේ සිටින මිනිස්සු දිවි ගලවා ගත්ත කියලා සැකපල කරනවා. ඉතින් මේ ගැන මතපල කරන අය පවසන්නේ අදටත් අට්ලාන්ටිස් ශිෂ්ටාචාරය මුහුදුපතුලේ ස්තරයක තියෙනවා කියලා. ඒ වගේම ඔවුන් පවසන්නේ ප්‍රබල විද්‍යට විද්‍යාව හා තාක්ෂණය අතින් එහි සිටින මිනිසුන් දියුණු වෙලා සිටින නිසා ගුවන් යානා හා නෞකා අනතුරු පිටිපස අට්ලාන්ටිස් වැසියන් ඉන්නවා කියලා විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔවුන් පවසන්නේ ප්‍රබල විදියට විද්‍යාව හා තාක්ෂණය අතින් එහි සිටින මිනිසුන් දියුණු වෙලා තිබෙන නිසා ගුවන් යානා හා නෞකා අනතුරු පිටුපස අට්ලාන්ටිස් වැසියන් ඉන්න පුළුවන් කියලා තමයි. ඉතින් මේ විදියට හතරවෙනි අනුමානයත් විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ ටිකක් විතර පිළිගන්න අමාරු කාරණයක් විදියට. පස්වෙනි මතයේ විදියට විද්‍යාඥයින් සැකපල කරන්නේ මේක පිටසක්වල ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන් කියලා. මොකද විද්‍යාඥයින් පවසන ආකාරයට මෙහි තිබෙන අතුරුදහන් වීම අසාමාන්‍යයි. ඒ වගේම අතුරුදහන් වුණ කිසිම යානයක හෝඩුවාවක්වත් අසන්නට නොලැබීම ටිකක් විතර අමුතු දෙයක් නිසා මේක පිටසක්වල ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයින් සැකපල කරනවා. මොකද මේ ස්ථානයේ නිතරම වගේ හඳුනා නොගත් පියාසර වස්තුන් හමු වෙලා තියෙනවා. ඒ වගේම විවිධාකාර ආලෝක කඳම්බයන් මේ දෙසින් මතුවී තිබෙනවා. දහවල් කාලයේ වුවද මුහුදේ සිට අහස දෙසට අධිවේගයෙන් ගමන් කරන වස්තුන් තියෙනවා කියලා විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා. ඉතින් බොහෝ දෙනාගේ මතය වන්නේ මේ ස්ථානයට ගමන් කරන නෞකා හා ගුවන් යානා පිටසක්වල ජීවීන් අතුරුදහන් කරලා පෘථුවේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවයි. තවත් විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ මෙහිදී පිටසක්වල ජීවීන් විවිධ පරීක්ෂණ කරන නිසාත් ඒවා නෞකා හා ගුවන් යානාවලට හසුවන නිසාත් ඒවා පිටසක්වල ජීවීන් විසින්ම විනාශ කරන බවයි. ඉතින් එහෙම විනාශ කරාම මේවා ගැන කිසිම සලකුණක්වත් ආයෙත් හොයාගන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ කරුණු රැසක් බර්මියුඩා ත්‍රිකෝණය ගැන අන්තර්ජාලයේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ අතරින් ඔයාට විශ්වාසයක් තබන්න පුළුවන් මතේ මොකද්ද කියලා පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා අපේ page එකත් like කරලා තියාගන්න. ස්තුතියි.